हिटपु क्रीडा अमात्य रोशन रणसिंह महतागे प्रधानत्वेन आरंभ कले दूषण ए नवतमु बौबिम गोडनगुमु संधाने प्रधान कार्यालय नुगेगुड गंगोड विलदी अद व्यूर्त वुना කවුරු මොනවා කිව්වත් දූෂණේ නවත්තන්නේ නැතුව නම් මේ රට ගොඩ ගන්නම බෑ. අද මේ රටේ පුරවැසියාගේ විශ්වාසයක් ආණ්ඩුව පිළිබඳව කොහෙත්ම නැහැ. ඒ වගේම ජාත්‍යන්තරයේ කිසිදු රටක් සහ ආයෝජකයෙක්ගේ අපේ රට පිළිබඳව විශ්වාසයක් නැහැ. මහජනයා දුක් විඳිනව නෙමෙයි දුක් විඳවනවා. එන පාලකයෝ එයාලගේ පැවැත්ම වෙනුවෙන්. ඔබතුමා නායකත්වය ගන්න එක විශ්වාසයි. ඒක කාටවත් දැන් වළක්වන්න බෑ. ඔබතුමා කිසිම බයක් සැකයක් තියාගන්න එපා. ඉදිරි අනාගතේ රටේ ජනාධිපති වීම කිසි කෙනෙකුට වළක්වන්න බෑ කියන එකත් මම ගෞරවයෙන් කියනවා. මේක මම සතුටු කරන්න කියන නෙමෙයි. මම මෙතන කුමාරවෙල්ගේ මැතිතුමා සිටියත් මට මේක කියන්න වෙනවා. අවුරුදු 5-8 වැඩි එක එක්කුට වක්කත් කැබිනට් ඇමති ගන් දෙන්න නම් එපා. රටේ ජනතාව වැරදිලා හරි ජනතාව විතුමේ රෝණ බලයට ගෙනාවොත් අද මම මෙතෙන්දි කිව්වයි කියලා හිතේ තියාගන්න. රෑ 12ට ප්‍රතිඵල කියනකොට රෑ 1 වෙනකොට මේ රටම ගිනි අරන් ඉවරයි. මේ අතර ජනතා විරෝධතා හේතුවෙන් හකුලා ගැනුණු මතභේදාත්මක ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට රජයේ සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් බීරවංශ මහතා පවසනවා. ඉන්දියාවෙන් හොණ්ඩේ කපන බාබරුත් ලංකාවට එනවා කියලා තමයි විරෝධතා ව්‍යාපාර පවත්වලා ඒක නැවැත්තුවා. ඒකමද මේ ඉන්නේ? ඒකම තමයි මේ ඉන්නේ. දැන් ඒ වෙලාවේ නැවැත්තුවට මේ වෙලාව ශ්‍රී ලංකාව දුර්වල වෙච්ච වෙලාවක්. දුර්වල වෙච්ච වෙලාවේ ඉන්නේ පරගැති ජනාධිපතිවරයෙක්. ඒ නිසා ඉන්දියාවට පුළුවන්කම ලැබිලා තියෙනවා දැන් ආයි ඒ බෙල්ලේ කරගන්න බැරි වෙච්ච වැඩේ කරගන්න. දිරට අතර සාකච්ඡා යනවා අලුතෙන් එක්ක ගියුසුම අස්සම් කරන්න. ඒක අස්සම් කරාම බාබර් නෙවෙයි ඕනම ඉන්දියානුවෙකුට මේ රට ඇතුලේ ඉන්දියාවේ ප්‍රාන්තයක් හා සමාන ඒ කටයුතු වලට එන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ වගේ අන්ත පරගැති නායකයෙකුව ගෙනාවේ කවුද? සිංහාසනේ වාඩි ගිරේවේ කවුද? අරගලකාරයෝයි කොටාබේ රාජපක්ෂලා රාජපක්ෂ කට්ටියයි. ඒ අය වගේ කියන්නේ මේ වෙන සිද්ධ වෙන හැම දෙයකටම. මේව නැතුව වෙන වෙන වැල් බයිලා කියනවා. වැල් ඒවා කිව්වට වැඩක් නැහැ. මේ වෙන්න යන ඇත්ත අනතුර පෙන්වලා දීලා මේකෙන් මේ රට බේරගන්නයි මැදිහත් වෙන්න ඕනේ විපක්ෂයක් නම්. ඒකට නැතුව වෙන වෙන කතා කියලා චූම් පාන්නේ කුරුල්ල හරියන්නේ නැහැ. 2019 දී ඔබතුමාලා MCC ගිවිසුමෙන් රට කඩනවා රට විකුණනවා කියන මාතෘකාව අරගෙන තමයි ගෝඨාභය මහත්තයා ජනාධිපති කරේ. දැන් මෙවරත් ඒ මාතෘකාව අරගෙනද ඔබතුමාලා නෑ MCC ගිවිසුමත් මේගොල්ලෝ දැන් සාකච්ඡා කරනවා අස්සම් කරන්න නැවත. එදා වළක්වගත්තු එක. ඕගොල්ලෝ දන්නේ MCC ගිවිසුම අස්සම් කරන්න ලංකාවට මොකද වෙන්නේ කියලා. තමුන්වාසල කවුරු හරි හිතනවා නම් මේ අපි මේ වෙන්නේ නැති දෙයක්, නොවන දෙයක් ගැන අනුතුරු වගවනවා කියලා. අතපය බැඳගෙන බලන් ඉන්න. ප්‍රතිපල මුක්ති විඳින්න පුළුවන් කාට කාට. හෙලිකොප්ටරෙන් නැගපු ගොඩක් කට්ටිය දැන් සමග ජන බල වෙන්නේ නැහැ. ඕන ගොනෙකුට හරක් ගානක් හොයාගෙන යන්න පුළුවන්. ඕන ඌරෙකුට ඌරු කොටුවක් හොයාගෙන යන්න පුළුවන්. අපි අතර ඉන්නව නම් එහෙම ඌරෝ ඒ ඌරොත් යයි. හැබැයි නියම සිංහයන් කවදාකවත් තරක් ගාලකටවත් ඌරු කොටුවකටවත් යන්නේ නැහැ. අපි අයිති වෙන්නේ අන්නේ ගුඩට.